හතරවටින් YouTubeියක් චැනලට ඔබව සාතරයෙන් පිළිගන්න. සමහරවිට මේක සමහරයට අලුත් දෙයක් වෙන්න පුළුවන්. අද වීඩියෝව නැබි කතා කරන්න හතන්නේ මැජික් බිම්වල්. ඒහෙමත් නැත්නම් මැජික් මස්ශරෝම් ගැන. මෙවා මජික් මශරුම් කියලා කිවට මේකේ හරිම නම තමයි සිිලෝසයිබීන් මශරුම් කියල කියන්න. මේක පාවිච්චිර කත්තාම විධ දෘශ්්‍යමායාවන් පෙනනික සහ. මොලේ දෘශ්්‍ය බාහික ක්‍රියාකාරිත්වය වැඩිවීමක් තමයි සිතවෙන්නේ මේ මස්්රුම්වල විශේෂත්වය තමයි මේ වගේ සිිලෝසයිබීන් කියන රසායිනිිකේ තියෙනක මෙ විදියට සිිලෝසයිබීන් තියෙන බිම්මල් විශේෂ එකසිය අසුවක් පමණ ලෝක තියෙනවා මේ සිලෝසයිබීන් කියන රසායිනිකේ තමයි මේක ප්‍රධානතම මන ක්‍රියාකාරි සංයෝගේ විදියට ක්‍රයා කරන්නේ මේ බිම්මල් සාමාන්‍යි බිම්මල් වගේම තමයි අමුතුවැනිසක් නැහැ නමුත් මේ විශේෂ ද්‍රග කඩංගු බිම්මල් ගොඩක්තුරට විශෂාහිත පිම්ල් වලට පෙන්ුවෙන්. තින් සහර වෙලාවට සමහරය විධ ප්‍රශ්නවලට මූුණ දෙනෝ වැරදදි බිම්මල් ආහාරයට අරගෙන. සාමා්‍යෙන් අපට මේ බිම්මල් සාමාන්‍ය බිමල් විදිහටම වේල තමයි දකින ලැබෙනන්නේ. මේ සිල්ලෝසයිබීන් කෙමිල්ලක සසාන්ස්ලේෂණය කරලා හෝ වෙලාවට වෙනම වෙළඳ පලට නිකුත් කරව. ඒවා අපිට දකින්න ලැබන්නේ ස්පටි ආකාරේ කුඩු විදිහට ඒමත් ඇත්තම් කුඩු දිය කරලා හදපු ටැබ්ලට් සහ කැ්සුල් විදිහට නැත්තම් වතුරේ දිය කරලා නිකන් දෙන්නත් පුළුවන්. එතකට මේ කෝමද ා කර නි ම්ම. ආහාරියට ගන්න පුුවන් ඒමනත්ත උ කියල කෑමට ගන්න පුළුවන් ඒෙත් එක් එකතු කරලා ගන්න පුළුවන් සමහරවෙලාවට මේක වේලලා ස්මෝගික් විදිහට ගන්නයි එහමත් නැතම් ගංචා දුකළවගේ දේවල් එක් විිශ්‍ර කරලා ගන්න එකත් සිද්ධ ගන්න පුුවන්. එතකොට මේකේ මත්‍රාව විශේෂෙන් විශේෂයට වෙනස් වෙන පොද එකත්හම ග්‍රෑම් එකේ ඉඳම් පහදක්වා සාමහ්‍ය මාත්‍රාවක් කියල කියන්න පුළුවන් ග්‍රෑම් ප හට වඩා වැඩි නම් එක අධි මාත්‍රවීමක් කියල කියන්න පුළුවන් එතකට මේකේ ක්‍රියාකාරිතවය විද්‍යත්මකව කියනවා නම් මේ මස්ර මල ප්‍රධානම මනොක්‍රියාකාරරි සංයෝගෙත්නේ සිිලෝසයිබීන් කියලා කියන්නේෙ මේ ිලසයිබින් අපේ ආහර මාර්ගෙත් තුළදී සිිලෝසිීන් බවට බිඳමට නවා. මෙන්න මේ සිලෝසිීන් අපේ මොලේට ගමන් කරලා අපේ සෙරොටනින් ඉස්නාය සම්ප්‍රේෂගේ ප්‍රතිග්‍රහණය කිරීම වලක්කනවා. මෙක විද්‍යාත්මකවකිවවා පූරු උපාගම සයිලෙන් ශ්‍රාවේ වෙලා පාශ්ච උපාගමයට ගමන් කරලා උතේජයක් ඇති කරනවා. ඉ පසේ උතේජයේ අවසන්න නම මේ සම්ප්‍රේෂක නැවතත් පෙරසයිලෙට් ඒක කියෙන්නේ පූරු උපාගමේ දෙෙසට නැවත ඇදගැනීමට? අපි කියවා ප්‍රතික්‍රහණය කියලා මේ සිලොසින් වලින් කරන්නේ ඒදය නවත්තලා අර සෙරටනින් වලින් ඇතිවන උත්තේචනය දෙගින් දිගටවල ලබාදනක මේක නිසා තමයි සාමා්‍යය මැජික් පස්රු පවිචිරණයට ඒය අවස්ථාව ොලේ කචාල්ුවීමක් වගේ හැඟීමක් දැනන්නේ. එතකොට මේකේ ඉෆෙක්් එක මොන වගේ මේ විිමල් ආහාරිට අරකන විනාඩි තිහක් විතර යනවා මේකේ මත්ගතිය අපිට දැනන් දේවිතට ගත්ත ත්නම් විනාඩී පහක් දහයක් වගේ කාලයක් යැනවා ඒවකීම මේ මත්ගතිය පෑ තුනක ඉදං පෑ අටක්තක් කා. පවතින්න පුළුවන් මේ මත්ගතතියෙන් ඇත්තටම වෙන්නේ අපිට ඇත්තටම නොදනෙන නොපෙනෙන නොවැස්සෙන දෙයක් ගැන උත්තේජයක් ලැබෙන එක මේකට අපි කියනවා මායාවක් ඇති වෙනවා කියලා මේක භාවිතා කර හම ගොඩක්කයි කියන දෙයක් තයි තමන්ව දියවෙලාගිහින් පරිසරයට එක තුුණා වගේ හැඟීමක් දැනනවා කියලා. ඒවකම ඒ අයට යථාර්ථය හරිට අඳුනගන්නක් බෑ යතාර්ථය මොක්කද සිහිනේ මොකද කියල වෙන් කරගන්න බැරි නිසා සාතුට හිතන දේවල් මැවිල පේෙනවා ඇහෙනවා ඔන්න ඔය වගේ දේවල් එක්ක අමුත හීන ලෝකෙක තමයි ඒ වෙලාවට එක පාවිච්චි කරණය ඉන්නේ මේ අයට කාලය ගතවීමත් වෙන් කරලා හඳුනගන්න බෑ ඉතාම පොඩි කාලයක්ුණත් එයට දැනෙන්නේ ඒ ලොකු කාලයක් විදිහට තින් මේ ගලාගෙන යන හැගීම් ටිකට මේ ෆිලින් ටිගත් කියන ගමන්නට අපි කියවා ට්‍රිප් එකක් කියලා මේ ට්‍රිප් එක සහ ෆීලිින්ක්ස් ඔක්කොම සෙටන් සටින්ක්ස් මත තමයි තීරණය වෙන්නේ සෙට් කියලා කියන්නේ තමන්ගේ මානසිකත්තේ සටින්ස් කියලා කියන්නේ කායික සහ සමාජය පරිසරේ මේ සෙට්න් ටින්ස් දෙකම හොඳනන් තමයි හොඳ සතුට. ඒල් එහෙම නැත්තං සෙටන් ටස් එක හොඳ නැත්තං එක විකාරතත්වයක් එක කියන බෑට්‍රිප් එකක් බවට තමයි පත්ෙන්නේ බෑට්‍රිප්ප එකක් කියලලා කියන නිකන් අර සජීවීම හොල්මන් ෆිල්ම් එක ඉන්නවාගේ ඉතාම බයානක දේවල් පෙනෙන එක. ඉතින් මේමගේ ේවල් වලට අමතරම පාලය කරගන්න බැරි බයානක රූප ශප්ත මැබෙන එක එතකොට මානසික ආතතිය බියවීම මෙන මේේ දේවල් සිදම වනවා ඒත් එක්කම මේ මැජිත් මශරුම් සම්බන්ධය පර්ේෂ ප ද ර දා. ළමුන් තිස් හය දෙෙනෙක්ට මෙ සිලෝසයිබල් ලබාදිල යාලව නිරීක්ෂණය කරල දත්ත රැස්කිීමක් සිද්ධකනවා ඒකෙදී මස දෙක් අවසානයේ ඔවුන් දකිනවා මේහයගෙන්සිර හැත්තැ නවේක පමණනායගේ මාලසිකතය වෙන දටට වර්ධනය වෙලා. හැසිරීම හොඳ වෙලා ශත්‍රෙස්ගතිය තරයනගතය අඩු වෙලා. ඒවගේම සයට විසි එකක් පමණයගේ බෑට්‍රිපස් නිසා. ඒ අය තනිකරම හොල්මං වෙලා භයවෙලා බිරන්ත වෙලා තමයි ඉදලා තියෙන ඉතින් මේ වගේ භයනක හේතුහින්ද තමයි මේක තහනම් කරලා තියන්නේෙ ඊජ අම්මතරෝ මේක භාවිතා කිරීමින් තවත් එෆෙක්ස් තේෙනවා සතුට ඇතිවෙනක ඔක්කාරගතිය එවසේ වේගවත් සහක්‍රමුවත් හදස්පන්ධනය ඇහහි විස්ථාර්ණය විශාලවෙනක ශී රොෂ්ණත්වේ ඉහලයානක වේකවත් ඔහොස්ම ගැනීම මුහුණේ දැවිල්ල වමනේ ඔයකගේ දේවල තියෙන. අධිමමාත්‍රවුණොත් වමනේ පාචනේ මාර්ිපේෂි දුරුවලව නෝභය ැතිවීම මාසිිකාදතියව. දේල එති මේ ද්‍රා්ගේ සැර අඩු වෙන්නේ මොලේ සේරටනින් ප්‍රතිග්‍රහක මොලය විසින්ම අඩු කරගන්නවා කාලයක් එක්කම අන්න ඊට පස්සේ හිසරදය හෙස මානසික අවපීටනය වගේ තත්වයනොත් ඇතිව වෙනවා මේක පුද්ලයාගෙන් පුදගලයාට වෙනස් එත කොට දැ ස්තරන ඔබ හිතැන්න පුළන් මේ මැික් ශරුම් ෙල කෙක කිම වැඩකට නැති දෙයක්ත් කියලා නෑ මේක මානසික ලෙඩ තියනයිට ට්‍රේට මන්ට්ක් විදිහිට ගන්නවා සමහර මනෝ චිකිිස්සක කටයතුවලටත් භාවිතා කන්නවා ඒවගේීම නිකටින්න් වගේ . ික්ටියෝ ද්‍රයවලට ඇබැයි ලා ඉන්න අය ඒකින් මුදවකන්නත් මේ ද්‍රගක පාවිච්චි කරවා. එතකොට මේ බිම්මල් වලට මේ කෙමිකල්ලන්නේයි මේ කෙමිල්ල එක මේ බිම්මල්වල පහිටන්න යයි මේක සාමාන්‍ය තියන අපිට කන්න නෙවේ ඒක තියන්නේෙ බිම්මලේ ආරක්ෂාවට එ බිම්මල ආහාරයට ගන්න එන කෘමීන්ගේ බිම්මලට ආරක්ෂාාවන්න ඇති මේ වීඩියෝ එක බල ඔබ හිතනවා ඇති අපි මජික්මශ්‍ර මත්තතා මද්‍රව ප්‍රමෝට්රවා කියලා මේ කරන්නන්නේ එහම ප්‍රමෝ් රක් නවෙේ පි කරන්නේ දැනුවත් කිරීමක්විතරයි. ඇතටම මේ ලෝක තිනවා . යක මද්‍රව ලයිස්තුවා මේ ලයිස්තු හදලා තියන්නේ ඒ මද්‍රවවලින් සිද්ධ වෙන ශාරරික මානසික සමාජී හානි වගේ නිර්ණයකයන් ගොඩක් සලකලා එක ප්‍රධාන වශයෙන් මද්‍රවය විස්ක්තියනවා එක අවසානස්ථානය එකන්නේේ විසිවනිස්ථානයේ තමයි මේ මැජික් මස්රුම් දරන්නේ එතකොට මේ ලංකාව ගොඩක් අය නීතිගත කරන්න කියලා ඉල්ලන ගංජ මේ ලයිස්තුවය අට වනිස්ාන තමයි දරැනෙතිෙන් ඇතකොට ඔබ හිතන්න මේ මද්‍රව්‍ය අපේ ශරයට කොයිතරම් හොඳද කොයිතරම් නරකත ඒකා අපි පවිච්ි කළොත් අපේ නට මොක්ද සිදවෙන්නේ කියනදේ පොන්තට කල්පනාා කරලා මේ මද්‍රවේ ගැන දැනුවත්වෙන්න නමුත් ඔබ පුළුවන් තරම් ඒවයින් ඇතලයින්න. දිනපතා මේමගේ වීඩියෝ නරබන්න හතරට නියිය් චලේ සබස්ක්‍රයිබ් කරන්න. පුංච ෙල්ලයි කන්නක ලෙක් කලොත් අපි වඩිය එකක් දාපු සැරින් ඔබ ගැ දනකන්න පුුවන්.